මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම අපොස සාමාන්‍ය පෙළෙන් ඉඳන් උසස් පෙළට ප්‍රවිෂ්ඨ වෙන දරුවෙක්ට මනාව ලෙස තියෙන්න ඕනේ අවබෝධය. කියන්නේ වෙන මේ ABC වලින් ඉන්නේ ඕන පදයක් දුන්නොත් පෙරෙන්ට දෙන මොකක් දුන්නත් අපිට ඒවා එහෙට මෙහෙට කරලා වේගෙන් සුළු කිරීමේ හැකියාව මනාව ලෙස තියෙනවා කියන්නේ ඔබ විශිෂ්ට දරුවෙක්. ආයුබෝවන්. 2024 අපොස උසස් පෙළ විභාගයට සංයුක්ත ගණිත විෂය හදාර ළමුන් වෙනුවෙන් මූලික පදනම් පාඨමාලාවක් අපි ඔබට ඉදිරිපත් කරන්න හදන්නේ. උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන විට අපොස සාමාන්‍ය පෙළ මට්ටමේ ඉඳන් අපොස උසස් පෙළ මට්ටමට ඔබ ප්‍රවිෂ්ඨ වෙන කාලයේදී ඒක තියෙනවා පොඩි ගැප් එකක්. මේ ගැප් එක සම්පූර්ණ කරන්න අවශ්‍ය දැනුම ලබා දෙන්න තමයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි කටවත් කාලයකට පස්සේ මම හිතන්නේ ඔයගොල්ලෝ අපි වීඩියෝ එකකින් හමු වෙන්නේ අසෝක ගුණවර්ධන සර් YouTube channel එක ඔස්සේ. එහෙනම් අපි මේ කෙටි වීඩියෝ තුල ඔබට සංයුක්ත ගණිතය හදාරන්න බලාපොරොත්තු වෙන ළමුන් සඳහා මූලික ගණිතය මූලික පදනම් පාඨමාලාවට අවශ්‍ය මූලික ගණිතය ටික තමයි අපි කියලා දෙන්නේ. මම හිතන්නේ ඔබට ඉදිරියට අවශ්‍ය ගණිත දැනුම සාර්ථක කර ගැනීමට මේ වීඩියෝ එක බෙහෙවින් ඉවහල් වෙයි. අද මේ පළමු වීඩියෝ එක තුලින් මම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ බීජ ගණිතය සම්බන්ධ සුළු කිරීම් වලින් ඔබව දැනුවත් කරන්න. මුලින්ම දරුවනේ මේව දෙයක් තියෙනවා. දැන් අපිට තියෙනවා ද්විපද ප්‍රසාරණය ගැන කතා කරන්න. ද්විපද ප්‍රසාරණය. දැන් ද්විපදයක් කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා දැන් බීජ ගණිතයේ දැන් මෙහෙම ගත්තොත් A කියලා ගත්තොත් මේක බීජීය තනි පදයක්. දැන් මෙහෙම ගත්තත් AB කියලා ගත්තත් අපි ගන්නෙ පදයක් විතරයි. මොකද මේ ගුණිතයකින් බීජ ගණිතයේ පදවෙන් වෙන්නේ නැහැ. පදවෙන් වෙන්නේ නැහැ. A වරක් B කිව්වත් ඒක තනි පදයක් නිසා තමයි ගන්න AB කියලා. A බෙදීම B කියන එකත් අපි ගන්නෙ සිංගල් ටර්ම් එකක්, මොනෝමියල් එකක්, තනි පදයක්. ඊට මෙහෙම 2xy බෙදීම C මේකත් තනි පදයක්. මේක තනි පදයක්. තනි පදයක් සිංගල් මොනෝමියල්. ඊට බයිනෝමියල් හේවත් ද්විපදයක් කියලා කියන්නේ දරුවනේ ද්විපදයක් කියලා ගත්තාම මෙහෙම දෙයක්. එතකොට ගණිත කර්මයක් මෙතන දෙන ඔපරේට් එකක් අපි තුමේ A + B. එතන මෙතන පද දෙකක්. A පදේ B. එතන මතක තියාගන්න ගණිතයේදී ගුණිකරීමකින් හෝ බෙදීමකින් පද වෙන්වන්නේ නැහැ. පද වෙන්වන්නේ එකතු කිරීමකින් හෝ ඍණ අඩු ලකුණ කියන්නේ අඩු කිරීමකින්. ඒ කියන්නේ මෙතන A ට B එකතු කරලා 2 A ඍණ B මේකත් ද්විපදයක්. මෙහෙම හිතන්න 3 XY බෙදීම 4 ඍණ 5 මේකත් ද්විපදයක්. මේවට අපි කියනවා ද්විපද. ද්විපද. එතන ත්‍රිපද කියන්නේ පද තුනක්. මේ බලන්න A ධන B ධන C මේක ත්‍රිපද. නැත්නම් 2 A ඍණ 3 X ඍණ 4 නැත්නම් ධන 4 වුණත් කවන්නේ ධන ඍණ මාරුණත් වශයෙන්නේ. මේකත් ත්‍රිපද ප්‍රකාශනයක්. එහෙනම් දා ත්‍රිපද ප්‍රකාශනයක පද තුනයි. මේ පද ධන හෝරි ලකුණු වලින් වෙන් වෙනවා. දැන් අපි මාතෘකාව ද්විපද ප්‍රසාරණය. මේ වගේ පදවල ඉහළ බලවල ප්‍රසාරණයන් ගැන කතා කරන්න දැනගන්න ඕනේ. අවස සාමාන්‍ය පෙළ ඉඳන් උසස් පෙළ ප්‍රවිෂ්ඨ වෙන දරුවෝ මේව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔබ පද දෙකක එකතුවක හරි අන්තරයක හරි වර්ගායිතය එක ස්ක්වයර් එක ගන්න හැටි දන්නවා. ඒ වගේම ඝනයක් කියුබික් එකක් ඔබ කතා කරලා ඇති. අපි පොඩ්ඩක් මතක් කරගමු A ධන B ගේ වර්ගය. මෙන්න මේක. කොහොමද ලැබෙන්නේ? මේක ලැබෙන විදිය ඔබ හැමෝටම මතක ඇති. මේක අපි ලියනවා A වර්ගය ධන 2AB ධන B වර්ගය කියලා. A ධන B ගේ වර්ගය අපි ලියනවා A වර්ග ධන 2AB ධන B වර්ගය කියලා. මේක ලැබෙන විදිය මෙහෙම විදියට අපි තර්ක කර ගන්නත් පුළුවන් නේ. අපි සමචතුරස්‍රයන් ගැන හිතමු. පැත්තක දිගේ A ධන B වෙච්ච. මෙහෙම සමචතුරස්‍රයන් ගැන හිතමු. ඉතින් මෙයා මෙහෙම කඩාගමු. දැන් මෙන්න මේ කොටස A ලෙසත් මේ කොටස B ලෙසත් සැලකුවොත් මේක A මේකත් A මුල් දිගේ A ධන B. ඔව්. ඉතින් මෙයා B නම් මෙයා B නේ. ඒකට මේ පැති ඔක්කොම මෙයා B.
අපි ලියන්න පුළුවන් මෙන්න මේ ස්ක්වයර් එකේ මෙන්න මේ සමදර්ශ වර්ගඵලය ඒ වරක් a ඒ වර්ගය කියලා අපි ලියන්න පුළුවන් හරිද එතන මෙයාගේ වර්ගඵලය a වරක් b ab නැවත මෙයාගේ වර්ගඵලය මේ දිග a පළල b i ab මෙයාගේ වර්ගඵලය b වරක් b b වර්ගය කියලා ලියන්න පුළුවන් එතන මුළු සමදර්ශයේ වර්ගඵලය ඒ කියන්නේ ඔක්කොම සමස්ත මේ සමදර්ශය ගත්තොත් මේක මේ මතුපිට වර්ගඵලය මෙයාගේ වර්ගඵලය අපි ගත්තොත් ක්‍රම දෙකකට ඉදිරිපත් කරන්න පුළුවන් සමදර්ශයේ වර්ගඵලය ඔයාලා ලියන්න පුළුවන් පැත්තක දිගේ වර්ගයනේ පල්ලෙහා පන්ති ඉගෙනගෙන තියෙනවානේ 10 පන්ති 8 පන්ති ගණිතේ 9 පන්ති ගණිතේ ඉගෙනගෙන තියෙනවා පැත්තක දිග දන්නවනම් පැත්තක දිගේ වර්ගයෙන් සමදර්ශයේ වර්ගඵලය ලැබෙනවා දිග වැඩි කිරීම බලන දිගයි පළලයි සමානම හින්දා ඒ දන්න බීගේ වර්ගය නමුත් අපිට නා අපි ලියන්න පුළුවන් නමුත් සමදර්ශයේ වර්ගඵලය සමදර්ශයේ වර්ගඵලය ළමයට ලියන්න පුළුවන් කොහොමද මෙන්න මෙයාගේ වර්ගඵලය දන්න මෙයාගේ වර්ගඵලය දන්න මෙයාගේ වර්ගඵලය දන්න මෙයා ඇයි මේ මුළු වර්ගඵලය මම කොටස් හතරකට කැඩුවා සමදර්ශ දෙකකුයි ආයි විකෝණාංශ දෙකකුයි හැදුනා එහෙනම් අපිට ඒ ටික එකතු කරමු a වර්ගය ධන ab ධන ab ධන b වර්ග එහෙනම් අපිට එනවා දරුවනේ a වර්ගය ab ධන ab සදාතිය පද එහෙනම් එකතු කරනවා ab ට ab එකතු කරොත් 2ab ධන b වර්ග එහෙනම් අපි එකම වර්ගඵලයේ මේ ක්‍රම දෙකකට හෙව්වේ එක සහ දෙකෙන් එහෙනම් එකෙන් සහ දෙකෙන් අපිට ලියන්න පුළුවන් a ධන b ගේ සම්පූර්ණ වර්ගය සමානයි a වර්ගය ධන 2ab ධන b වර්ග කියලා. ඔය විදිහට ලියන්න පුළුවන්. ඔබ තමයි දැන් සාමාන්‍යයෙන් ජ්‍යාමිතික ක්‍රමයක් ඇසුරෙන් පද දෙකක එකතුවේ වර්ගායිතේ ලබා ගන්න. එහෙම නැතුව ඔබට මතකයි තියෙන වරහන් ඉවත් කිරීමේ ක්‍රමය. මේක මෙහෙම ගන්නත් පුළුවන්. කාට හරි දරුවෙට ලියන්න පුළුවන් a ධන b ගේ වර්ගය. මේ කියන්නේ කොහොමද? a ධන b වරක් a ධන b කොහොම ලියන්න පුළුවන්? ඉතින් මේකේ දැන් වරහන් ඉවත් කරනවා. මේ a වැඩි කිරීම a. හැමෝම දන්නවනේ a වරක් a වර්ගය. මෙතන a බලය එකයි මෙතන බලය එකයි ගුණ කරනකොට පාද සමාන නම් දර්ශක එකතු වෙනවා. a ගුණ කිරීම a වර්ගය. a ගුණ කිරීම b ab. එතකොට b ගුණ කිරීම a. b a ගෙන් ගුණ කරත් a b ගෙන් ගුණ කරත් ගණිතයේ ප්‍රශ්නයක් නේ අපි පස්සේ කතා කරන න්‍යායදේශ න්‍යාය කියලා. එතකොට a වරක් b වරක් a කිව්වත් a වරක් b කිව්වත් ප්‍රශ්නයක් නෑ. a b මයි. ලකුණ දනවනේ ඔක්කොම දන ලකුණ ඉන්න. b වරක් b b වර්ගය. අපි ලැබෙනවා a වර්ගය ධන ab ධන ab 2ab ධන b වර්ග කියලා අපිට ලැබෙනවා. එහෙනම් ඔන්න අපිට පද දෙකක එකතුවේ වර්ගායිතය ලබා ගැනීමට හැකියාව තියෙනවා. මම ඒක එන හැටිත් පැහැදිලි කරේ හොඳ අවබෝධයෙන් වැඩ කරන්න එපා උසස් පෙළ පන්තියට ප්‍රවේශ වෙන ළමේ ගණිතය හදාගන්න. පල්ලෙහා පන්ති මේක කරලා තියෙනවා. නමුත් මේක තවදුරටත් හොඳ තහවුරු කිරීමක් ඔබට කරේ. මේකට අපි පොඩි ෆෝමියුලා එකක් මෙතන පොඩි සූත්‍රයක් වගේ හදාගත්තොත් අපි හිතමු දැන් පද දෙක පළවෙනි එකට අපි මෙහෙම කොටුවක් ඇඳගමු පොඩි ස්ක්වයර් එකක් දාව කොටුව. ඊළඟට අපි ත්‍රිකෝණයක් ඇඳගමු. මෙන්න මේකේ වර්ගායිතය ගන්නවා. එතකොට ටර්ම්ස් දෙකයි. මෙතන a ධන b වගේ දැන් a වෙනුවට ලෙස හැසිරෙනවා මේ කොටුව. b ලෙස හැසිරෙනවා ත්‍රිකෝණය. එතන මෙයාගේ වර්ගය කියන්නේ ඔය පළවෙනි පදේ වල් මෙන්න මෙයාගේ වර්ගය. ධන දෙක වාරයක් මේ මේ දෙක ගුණ කරලා මේ දෙන්නව ගුණ කරලා ආයෙ මේ දෙකෙන් ගුණන එකයි දෙක වරක් කොටුව වරක් ත්‍රිකෝණය ඊට පස්සේ ත්‍රිකෝණයේ වර්ගය ඔය වගේ හැඩයක් තමයි තියෙන්නේ එතන මේකේ තියෙන ෆස්ට් ටර්ම් එක මේකේ සෙකන්ඩ් ටර්ම් එක ෆස්ට් ටර්ම් එකේ වර්ගය ඊට පස්සේ මේ දෙන්නව ගුණ කරලා ඩබල් කරා දෙක වරක් මේ දෙකේ ගුණිතය ඒ කියන්නේ ඊට පස්සේ මෙයාගේ වර්ගය දැන් 2x ධන 3ක් y මේකේ වර්ගය අහමු. එතන මෙයා පළවෙනි පදයේ වර්ගය 2x ගේ වර්ගය ධන දෙක වාරයක් මේ දෙන්නව ඔන්න ගුණ කරනවා. කවුද? 2x වරක් 3y. ඊට පස්සේ 3ක් y ගේ වර්ගය. සූත්‍රයට ආදේශ කරනවා. නැත්තම් මේ වරහන් ඉවත් කරගෙන ඉන්න වෙලාවක් නැහැ නේ අපිට එකපාරට මේක ලියන්න පුළුවන්කම තියෙනවා.
මෙතනින් එනවා 4x වර්ගය 2 වර්ගය 4යි x ගේ වර්ගය x වර්ගය මෙතන 2වරක් 2 4යි 4වරක් 3 12යි xy මෙතන 3 වර්ගය 9යි y ගේ වර්ගය 5යි අපි තව උදාහරණයක් ගමු x ධන 1 x ගේ වර්ගය එතකොට අපිට පුළුවන් මෙයා සුළු කරගන්න පළවෙනි පදයේ වර්ගය ධන දෙවාරයක් පළවෙනි පදේ වරක් දෙවෙනි පදේ ඔහොම ලියමු ධන දෙවෙනි පදේ වර්ගය ඒක ඔහොම ලියමු ඒක x නේද පළවෙනි පදේ වර්ගය x ගේ වර්ගය x වර්ගය මෙන්න මේ බලන්න මෙතන ළවයේ සහරේ දෙන්නගෙම x තියෙනවා එහෙනම් ළවයේ සහරේ x කින් කැපිලා යනවා x දෙක කැපෙනවා එහෙනම් මෙතන 2යි මෙතන 1 වර්ගය 1මයි x ගේ වර්ගය x වර්ගය කියලා එහෙනම් අපිට පැහැදිලි මෙන්න මේ මූලික හැඩතලයට අනුව මෙතන දෙන ඕනෑම පද දෙකක වර්ගායිතයක් එකවර ලිවීමේ හැකියාව ඔබට තියෙන්න ඕන. එහෙනම් බලමු මේකේ භාවිතා කරලා මේ දර b ගේ වර්ගයේ ඇසුරෙන් කොහොමද a දින b ගේ වර්ගය සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා. අපි ඒකට කියනවා අපෝහණය කිරීමක් කරන්න යන්නේ මම මේ විදිහට. a දන b ගේ වර්ගයේ ඇසුරෙන් a දින b ගේ වර්ගයේ සඳහා ප්‍රකාශනයේ ගොඩනැගීම ප්‍රකාශනයේ ගොඩනැගීම ඉතින් අපි කියනවා මෙයාව භාවිතා කරන්න මේක ගන්න අපි දැන් මුලින්ම අපි විභාගෙට දුන්නොත් a දන b ගේ වර්ගය ලබා ගන්න. එයා භාවිතා කරලා a දන b ගේ වර්ගය ගන්නවට අපි කියනවා අපෝහණය කරනවා කියලා. විභාගයේ අපෝහණයක් කරනවා කියලා ආවොත් ඒකේ තේරුම සාධිත ප්‍රතිඵලයක් ඇසුරෙන් තවත් ප්‍රතිඵලයක් සාධනය කරනවා. අපි කියනවා අපෝහණ තර්කණය. දැන් a දන b ගේ වර්ගය ඇසුරෙන් අපි a දන b ගේ වර්ගය දන්නවා. කවුද? a වර්ගය දන 2ab දන b වර්ග. මෙතන ඕන අකුරු දාන්න පුළුවන් දැන්. ඒකට 2x b 3ක් y දැම්මොත් ඒ විදිහට සුළු වෙලා යන විදිහ තමයි මේ පැහැදිලි කරේ. දැන් ඒට a දෙක x දාලා b ට 1x දැම්මොත් එහෙමයි. දැන් අපිට ඕනේ කවුද? මෙයා ඇසුරෙන් a දන b ගේ වර්ගය ලබා ගන්න. එහෙනම් මට කියන්න දරුවනේ දැන් ඔබට හිතෙන්නේ කොහොමද? මේ b වෙනුවට කවුරු දැම්මොත්ද මේක හදා ගන්න පුළුවන්? මෙයාව ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ b ව ප්‍රතිවිස්ථාපණය කරනවා ඍණ b ගේ. b තියෙන් දැන් දානවා ඍණ b. එහෙනම් මෙතනින් එනවා a එකතු කරවීම b ට දානවා ඍණ b. පිටින් තියෙන ඔයාගේ වර්ගායිතය a වර්ගය ධන 2a b තියෙන් දැන් දානවා ඍණ b. ධන b වර්ගය එහෙනම් මෙතනින් එනවා a මේ ධනයි මේ ඍණයි ඍණ a ඍණ b ගේ වර්ගය සමානයි a වර්ගය මේ ධනයි ඍණයි ඍණ 2ab ඒ ධන සහ ඍණ ගුණ කරනොත් ලකුණ ඍණ වෙනවා ධන මෙතනත් b ට දාන්නේ ඍණ b මත කියන්නේ මේ b දෙයෙන් දැන්න දාන්නේ ඍණ b ඒ මේ හැම එකෙම b ව ඍණ b ගේ ප්‍රතිවිස්ථාපණය කරන්නේ මේ b ට ඍණ b මෙතන b ට ඍණ b මෙතන b ට ඍණ b හැබැයි මෙතන වර්ගයක් තියෙනවා ධන ඍණ b වර්ග වෙනවා ඍණ b වර්ග වෙනකොට අපි දන්නවා ඍණ සංඛ්‍යාවක වර්ගය ධන ඒතර ධන b වර්ගය එහෙනම් අපි ලැබෙනවා a වර්ගය ඍණ 2ab ධන b වර්ග කියලා a ධන b ගේ සම්පූර්ණ වර්ගය ඇසුරේ a ඍණ b ගේ සම්පූර්ණ වර්ගය සඳහා ප්‍රකාශනය ගොඩනැගුවා. ඔකට අපි කියනවා අපෝහණය කිරීමක් කියලා. එහෙම නැතුවත් ළමයට හදන්න පුළුවන්. දැන් දරුවෙක් මේ ගන්න මෙහෙම ලියන a ඍණ b ගේ වර්ගය. ඒක අපෝහණය නෙවෙයි එතකොට. හොඳේ. මේක නිකන් ඔන්න වරහන් ඉවත් කරලා මේ උත්තරේ ගන්න පුළුවන් යාට a ඍණ b ගේ වර්ගය. ඒක ලියනවා a ඍණ b වරක් a ඍණ b. හරිද? ඊට පස්සේ අපි ඉස්සෙල්ලා වගේ බ්‍රැකට් මේ වරහන් ඉවත් කරනවා. a into a a වර්ග a වරක් ඍණ b ඍණ ab ඍණ b වරක් a ඍණ b වරක් a කිව්වත් ඍණ a වරක් b කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඍණ ab ඍණ b වරක් ඍණ b ධන b වර්ග. දැන් අපිට ලැබෙනවා a වර්ගය ඍණ ab ඍණ 2ab ධන b වර්ග කියලා. ඒ සාමාන්‍ය විදිහට වරහන් ඉවත් කරලා මේක පෙන්නුවා. මෙතන කරේ පළමු ගත්ත උත්තරය ඇසුරෙන් මේ උත්තරය ලබා ගත්තා. මේ දෙකම හරි වැදගත්. සංකේත දාගමු. මොන කොටුව? ඍණ ත්‍රිකෝණය. මෙයාගේ වර්ගය. මේක ලියන්න පුළුවන්. එතකොට පළවෙනි පදේ වර්ගය මෙතන ඉන්නේ. ඒ වර්ගය ඍණ 2ක් ඒ විදිහට b වර්ගය. මෙතන තියෙන කෙනා කවුද? එයාගේ වර්ගය. ඊට පස්සේ මෙතන මැද ලකුණ ඍණනම් දරුවනේ. මෙතන ඍණ දැම්මා. ඊට පස්සේ මේ දෙන්නා ගුණ කළායි ඩබල් කරමු. මේ දෙන්නා ගුණිතේ වරක් දෙගුණේ. ඒතකොට දෙවාරයක් මේ විදිහට එනවා.
ඊට පස්සේ ධන මෙයාගේ වර්ගය දැන් ලකුණු ගැන හිතන්න ඕනේ නෑ දැන් ඉවත් කරන එක වර්ගය ඒක ධන වෙනවා මම කියන්නේ ආකෘතිය තුන මේක වර්ගය කියන මතක තියාගන්න ඔබ තමයි මේකට දෙන මොඩියුල් එක අපිට ගාණක් දෙනවා x ඍණ 2y මේකේ ප්‍රසාරණය අපිට ලියන්න ඕනේ කියලා ඒතර පළවෙනි පදේ වර්ගය x ගේ වර්ගය ඔබ ලියනවා ඍණ දෙක වරක් මේ දෙකේ ගුණිතය ඒතර x වරක් 2y නැසි ධන 2y ගේ වර්ගය ඔබ ලියන එකයි තියෙන්නේ පොඩ්ඩ සුළු වෙනවා නම් සුළු කරනවා x වර්ගය ඍණ මෙතන දෙවරක් 2 4 x වරක් y xy දෙකේ වර්ගය 4 y ගේ වර්ගය y වර්ගය පැහැදිලි අපි නියම මෙහෙම බලමු දැන් sin theta මෙන්න මේකට කියන්නේ theta කියලා මේ කියන්නේ කවුද theta theta නෙවෙයි ඔතේ theta කියන්නේ සතේ මේක කියන්නේ theta එතකොට sin theta ඍණ cos theta මේකේ වර්ගය දැන් මේක පළවෙනි පදේ sin theta මෙයාගේ වර්ගය එතකොට sin වර්ග theta ඍණ දෙවාරය මේ දෙකේ ගුණිතය 2 sin theta cos theta නැසි ධන මෙයාගේ වර්ගය cos වර්ගයේ theta ඔය විදිහට අපිට ප්‍රසාරණය කරන්න පුළුවන්. ඒ අපි කතා කරේ මොකද්ද? පද දෙකක වර්ගායිතය. ඒ කියන්නේ ද්විපදවල වර්ගායිතය ලබා ගැනීම. ඒක එකතුවක් උනත්, මෙතන ලකුණ ඍණ උනත්, ධන උනත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට ඒක හදන්න පුළුවන්. අපි බලමු මේකේ බලය තව ටිකක් ඉන්ක්‍රීස් කරමු. එකකින් වැඩි කරමු. එතකොට මෙතන බලය 3 වුණා. ඒතන b ගේ ඝනය වගේ එකක් කොහොමද ප්‍රසාරණය කරන්න කියලා. දැන් මේක නම් හරි සරලයි. සාමාන්‍ය පෙළ පන්තියේදී හොඳටම මේක ඔබ අවබෝධ කරගන්න ගොඩාක් දරුවෝ. කොහොමද උසස් පෙළට එනකොට මේ හොඳටම ඔළුවේ තියෙන්න ඕනේ. ඒකයි මම මේ මතක් කරගෙන යන්නේ. වෙන මේක. ඒතොර ඒතන b cube එක cube එකනේ. ඉස්සෙල් දුන්නේ square එක වර්ගය. ඒක අපිට පුළුවන් 2 dimension පෙන්වන්න අපි වර්ගඵලයක් ලෙස ගත්තානේ. මේක කියුබ් එකක් ගන්නකොට ඒතන ඝන වස්තුවක් හැදෙන්න බෑ. ඒතන තුන්වෙනි බලයෙන් හින්දා මේව කියුබ් එකක් වරගෙන පුළුවන් ඒ පරිමාව වෙන විදිහට අපිට පෙන්වන්න. මෙන්න මෙහෙම රූපයක් හදගමු. අපි මේ රූපයක් හදගත්තොත්. එතකොට මේක පරිමාව අපි ගත්තොත් මෙයාගේ වොලියම් එක පරිමාව අපිට ලියන්න පුළුවන් දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස මේක v කියලා ගත්තොත් පරිමාව මේ වස්තුවේ පරිමාව v නම මේ ඝනකේ පරිමාව v නම අපිට ලියන්න පුළුවන් පරිමාව කියන්නේ ඝන වස්තුවක දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස එතකොට මේ හරස් කරන වර්ගඵලයේ උසෙන් ගුණ කරත් එනවා ඒක ස්කර වර්ගඵලයේ ඉන්නේ ඉතින් a + b වරක් a + b ගේ වර්ගය උස a + b එතකොට a + b ගේ ඝනය එතකොට ඔබ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනගෙන තියෙනවා ඝන වස්තුවක පරිමාව කියන්නේ එයා ඝන වස්තුවේ පැත්තක දිග තුන්වෙනි බලය කියලා. හරි. එහෙනම් සම මෙයාව ඇත්තටම දරුවන් දැන් මේක අපිට පෙන්වන්න බෑ නේද මෙතන ඝන වස්තුව කොටස් වලට ඝනක මේ ඝන වස්තුව වෙන් කරන්න පුළුවන් මෙයාගේම දැන් පරිමාව කියන්නේ වස්තුවක් අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණයනේ. එතන මේ ඝන වස්තුව ගන්න ඉඩ ප්‍රමාණය මෙතනින් ගන්න පුළුවන්. ආයි මේ ඝන වස්තුව අපිට කඩන්න පුළුවන් තවත් ඝනක දෙකකටයි ඝනකාභ දෙකකටයි ඝනක දෙකකටයි ඝනකාභ දෙකකටයි ඔබට තේරුම් ගන්න මේ රූපය කඩා ගන්න පුළුවන් මේක හරියට මේක ඇතුලේ ඇතුළත් කරන්න පුළුවන් මෙහෙම ඝනක එකයි පැත්තක ඒ කියන්නේ දිග පළල උස ඒ වෙච්ච ඝනක එකයි ඒ කියන්නේ පැත්තක දිග ඒ වෙච්ච එක ඝනකයක් එතකොට අනිත් එක තමයි හරස් කඩ වර්ගඵල ඒ වෙච්ච උස b වෙච්ච ඝනකාභ තුනක් ආයි හරස් කඩ වර්ගඵලයේ b හරස් කඩ වර්ගඵලයේ b වර්ගනේ මේක b b වර්ග උස a වෙච්ච ඝනකාභ තුනක් මෙහෙම පැත්තක දිග b වෙච්ච ඝනක තුනක් එතන මෙයාගේ පරිමාව අපි ලිව්වොත් දරුවනේ ඒ ඝනේ මෙයාගේ පරිමාව a වර්ග b හැබැයි ඒවා කීයක්ද තුනක්නේ එතන ඉඳ 3යි a වර්ග b මෙයාගේ b වර්ග වරක් a ඒ වගේ තුනක්නේ එතන 3යි b වර්ග a මේ වගේ ඝනක එකයි එතකොට එයාගේ පරිමාව b ඝනේ. ඔන්න බලන්න එකම ඝන වස්තුවේ පරිමාව අපි ක්‍රම දෙකකට හෙව්වා. මුලින්ම මේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උසෙන් මේක හෙව්වා. ඊට පස්සේ මේක ඇතුලේ කඩන්න පුළුවන් විදිය දැන් මේක කඩන විදිය අපිට එකපාරට මේ ත්‍රිමාණ අවකාශය පෙන්වන්න බෑ. නමුත් මේව ගත්තොත් ඔන්නෝම ලැබෙයි. එම නිසා මේ එකම පරිමාව මෙහෙම සමාන නම් අපිට ලියන්න පුළුවන් එම නිසා a + b ගේ
තුන්වෙනි බලය සමානයි ඒ ඝණය ධන 3යි a වර්ග b ධන 3යි උන මේක b වර්ගය කියලා ලියන්නත් පුළුවන් ab වර්ගය කියලා ලියන්නත් පුළුවන් 3යි ab වර්ග ධන b ඝණය උන ඔය විදිහට අපිට a ධන b ගේ තුන්වෙනි බලය සඳහා ප්‍රකාශනයක් ලැබෙනවා වැහැදිලිද නමුත් මේක වඩා ඔබට තහවුරු වෙන්න මේ ජ්‍යාමිතික ක්‍රමයට වඩා වරහන් ඉවත් කිරීමේ ක්‍රමය මෙහිම ලියුවොත් a ධන b ගේ ඝණය ඒක ලියන්න පුළුවන් දරුවෙක්ට a ධන b වරක් a ධන b ගේ දෙවෙනි බලය මොකද තුන්වෙනි බලය ලියන්න පුළුවන් පළවෙනි බලය වරක් දෙවෙනි බලය කියලා දර්ශක නීති දාන්න a ධන b නේ පාදේ වෙන්නේ එතන මේක අපිට ලියන්න පුළුවන් වරහන් ඉවත් කරන්න ඉස්සෙල්ලා මෙයාව ප්‍රසාරණය කරමු මෙන් දීපදේ ප්‍රසාරණය අපි මෙතන a ධන b ගේ වර්ගය සඳහා දන්නවනේ a වර්ගයේ ධන 2ab ධන b වර්ගය දැන් අපි මොකද්ද කරන්නේ වරහන් ඉවත් කරන්න යන්නේ එතකොට පළවෙනි වරහනේ පළවෙනි පදේ මේ වරහනේ තියෙන පද තුනම ගුණ කරනවා එතකොට අපිට මේ පළමුව පද තුනක් ලැබෙනවා මේ a වරක් a වර්ග a ගේ තුන්වෙනි බලය a වරක් 2ab 2a වර්ගය b a වරක් b වර්ග ab වර්ගය ඔන්න a ගෙන් මේ දෙවෙනි වරහනේ තියෙන පද තුනම ගුණ කරා ඊට පස්සේ මේ ධන b ගෙන් ගුණ කරනවා ඒ විදිහට දෙවෙනි වරහනේ තියෙන සියලුම පද b වරක් a වර්ගය ba වර්ගය b වරක් 2ab 2ab වර්ගය b වරක් b වර්ග b ගණන ඔමයි හදෙනවා දැන් ඊළඟට අපි කරන්නේ සජාතීය පද එකතු කරනවා එක ජාතීය පද එකතු කරනවා දැන් a ගණයේත් එක්ක එකතු වෙන්න a ගණයේ පද නැති හින්දා එයාව එහෙමම ලියනවා මේ බලන්න මෙන්න මේ 2a වර්ග b පදයට මෙතන තියෙනව නේද ba වර්ගයක් එතකොට මෙන්න මේ දෙන්න a ba වර්ග කිව්වත් a වර්ග b කිව්වත් එකම අදහසනේ එහෙනම් 2a වර්ග b ධන 1a වර්ග b ඒ කියන්නේ 3a වර්ග b ඊට පස්සේ මෙතන ab වර්ගයක් මෙතන 2ab වර්ගයක් සමජාතීය පද වේජීය පද සමජාතීය එකතු වෙනවා 3ab වර්ග මෙතන ඉගෙනවා b ගණයක් ඔන්න ඔහොම තමයි ඔයගන්න වඩා මේක ෆැමිලිය පුරුදු එතකොට මෙයා මේ ක්‍රමයට ගත්තම මේ ජ්‍යාමිතික වෙන හැටි පැහැදිලි කරා මේක මෙහෙම ලියන්න පුළුවන් දැන් මේකටත් අපි සම්මත රටාවක් හදාගමු කිසියම් ෆෝමියුලා එකක් සූත්‍රයක් බිල්ඩ් අප් කරොත් අපිට පුළුවන් මම මේ a ට දාගන්න මෙහෙම ස්ක්වයර් එකක් b ට දාගන්න ට්‍රයැන්ගල් එකක් මේකේ පවර් 3 එක අපිට ලබා ගන්න ඕනේ a ධන b ගේ තුන්වෙනි බලය සඳහා වගේ මේ කොටුව ධන ත්‍රිකෝණයේ තුන්වෙනි බලයට එක්ස්ප්‍රෙෂන් එකක් ප්‍රකාශනයක් ගන්න යන්නේ. ඒතර මෙයා නිමලින් මේන පළවෙනි පදේ ගණේ. එහෙනම් මතක තියාගන්න. ෆස්ට් ටර්ම් එකේ පවර් එක මෙතන තියෙන පවර් එක එනවා. හරිද? ඔන්න ඔන්න ලියුවා. ඊට පස්සේ 3 තමයි සංගුණ කියලා සේනවා 3 වරක් මෙයාගේ වර්ගය පළවෙනි පදේ වර්ගය. ඒතර කොටුව නම් කොටුවේ වර්ගය. වරක් ත්‍රිකෝණය. ඊට පස්සේ ආයි 3 වරක් ඊට පස්සේ මෙයාගේ පවර් එක පොඩ්ඩක් තව එක අඩු වෙනවා. දැන් මේ මේ එන්න එන්න පවර් එක මේකේ මේ ඩිස්ක්‍රීස් වෙනවා. මේ පවර් එක 3යි. මෙතන පවර් එක 2යි. ඊට පස්සේ උතන පවර් එක 1ක් වෙනවා. අනිත් එක්කනේ පවර් එක ඉන්ක්‍රීස් වෙනවා. එයා දැන් 2ට යනවා. ලාස්ට් ටර්ම් එකේ නෝ මේ ට්‍රයැන්ගල් එකේ පවර් එක 3. හරි ලේසිනේ. මේ පළවෙනි පදේ තුන්වෙනි බලය 3 වරක් පළවෙනි පදේ වර්ගය වරක් දෙවෙනි පදය 3 වරක් පළවෙනි පදේ වරක් දෙවෙනි පදේ වර්ගය අන්තිම පදේ නෝ දෙවෙනි පදේ ගණේ මෙන්න මේ මොඩල් එක මතක තියාගත්තොත් ඔබට පද දෙකක එකතු වෙ කියුබ් එක නැත්නම් ගණේ ප්‍රසාරණය ලියන්න පුළුවන් දැන් හිතන්න ඔබට දෙනවා 3x ධන 2ක් y මේකේ තුන්වෙනි බලය ලබා ගන්න කියලා 3x ධන 2ක් y ගේ තුන්වෙනි බලය ඒතර හරියට මේ a නැත්නම් මෙන්න මේ කොටුව මෙන්න මේ ස්ක්වයර් එකෙන් වෙන 3x මේක 2ක් y එතකොට පද දෙක එකතු වෙ ගණේ පළවෙනිම මතක තියාගන්න පළවෙනි පදේ ගණය. එහෙම ලියන්න පළවෙනි පදේ ගණය. වරහනක් දාලා දාන්න එක. මොකද මේ ගණය මෙතන පළවෙනි පදේනේ මේ පදයට මේ තුන්වෙනි බලය ඇයිති. කවුරු හරි මෙහෙම ලියන්න එපා. මෙහෙම ලිව්වොත් ඒක වැරදි. මොකද 3x ගේ ගණය. නැත්තම් 3 ගණේ x ගණය කියලා එකම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ලියන්න එපා. මේ 3x ගේ ගණය ඔහොම ලියන්න. ඒක වඩා හොඳයි. ඊට පස්සේ ධන 3 වාරයක් පළවෙනි පදය එයාගේ වර්ගය වරක් දෙවෙනි පදේ ඔබේ ධන ආයි 3 වරක් පළවෙනි පදයේ වරක් දෙවෙනි පදයේ වර්ගය අපි හින්දා වරක් නක් දාමු මේකට
අන්තිම පදේ එනවා දෙවෙනි පදේ ගණේ ඔන්නෝම ලියන්න පුළුවන් දැන් මේක සුළු කරොත් මේ බලන්න 3 3 ගණේ 27යි x ගේ ගණේ x ගණේ මෙතනින් එනවා 3 වර්ගය 9යි එතන මෙතනින් එනවා 9 වරක් 3 27යි 27 වරක් 2 54යි x ගේ වර්ගය x වර්ගය y මෙතන සුළු කරමු මෙතන එනවා 2 වර්ගය 4යි 4 මෙතනින් එනවා 2 වර්ගය 4යි 4 වරක් 3 12යි 12 වරක් 3 36යි මෙතන x y වර්ගය ගන්න 2 ගණේ 8යි y ගේ ගණේ y ගණේ අපිට එහෙම ලියන්න පුළුවන් දැන් එකවරම මෙහෙම ලියන්නත් පුළුවන් දරුවෝ ඉන්නවා එහෙම නැත්නම් මෙහෙම ලියලා ඊළඟ පියවරේ මේක සුළු කරමු එතන වරදින්නේ නැහැනේ එකවර ලිව්වේ කියලා අපි ප්‍රශ්නයක් නැහැ උසස් පෙළ පන්ති දරුවෙක්ට මෙවැනි ප්‍රසාරණයක් එකවර ලිව්වේ කියලා තියෙනවා ධන cos θ මෙයාගේ පව එක 3 එකපාරට ලියන්න පුළුවන් ළමයට මේ sin ගණයේ θ පළවෙනි පදේ ගණය 3 වාරයක් පළවෙනි පදේ වර්ගය එතකොට sin වර්ග θ වරක් දෙවෙනි පදේ cos θ ආයි 3 වරක් පළවෙනි පදයේ වාරයක් දෙවෙනි පදයේ වර්ගය. එතකොට එතන cos වර්ග θ. දෙවෙනි පදය එයාගේ ඝනය cos ඝනය θ. වැදගත්. එහිඳ සාමාන්‍ය පෙළ පන්තියේ ඉඳන් උසස් පෙළ පන්තියේ ප්‍රවිෂ්ඨ වෙන දරුවෙක්ට මෙවැනි වරහණක් වේගයෙන් සුළු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. නැත්තම් ඔබට ගණන් හදනකොට ඔබට කාලය ගත වෙනවා. ඒ වගේම ඔබට දේවල් පේන්නේ නැහැ. දැන් සාමාන්‍ය ව්‍යුක්තව හිතලා දේවල් පේන්න ඕනේ විශේෂයෙන්ම සුද්ධ ගණිතයේ එක වැඩ කරනකොට ඔයගල කම්බයින් මැට්ස් වල තියෙන පියෝ පාර්ට්ස් වල පියෝ මැට්ස් එක වැඩ කරනකොට ඒවා තියෙන ඇබ්ස්ට්‍රැක්ට් කන්සෙප්ට් අමූර්ත සංකල්ප ඒවත් එක්ක ගනුදෙනු කරන්න හොඳ සුළු කිරීම හැකියාවක් දරුවෙක්ට තියෙන්න ඕන. ඒක තමයි මම අපි ඔබට ලබා දෙන්න උත්සාහ කරන මේ වීඩියෝ එක තුලේ. A තන B ගේ තුනුවෙනි බලය බහත් A ඍණ B ගේ තුන්වෙනි බලය සඳහා ප්‍රකාශනයේ ගොඩනැගීම ප්‍රකාශනයේ අපෝහණය කිරීම කිව්වත් ප්‍රශ්නයක් නෑ අපෝහණය කිරීම ඔන්න අලුත් වචනයක් නෙවෙයි මේක ඕනෙල් පන්ති අහලක් තියෙනවා අපි කියනවා ඩිඩියුස් ඩිඩක්ෂන් මෙතඩ් එක අපෝහණ අපෝහණ ක්‍රමය එතකොට සාධිත ප්‍රතිඵලයකින් තවත් ප්‍රතිඵලයක් ගැනීම එහෙනම් අපි සාධිත ප්‍රතිඵලයේ දැන් අපි මේක ලබා ගත්තානේ ක්‍රම දෙකකට ජ්‍යාමිතික වයි බීජී වයි දෙකටම ගත්තා ඊට පස්සේ ඒකට ෆෝමියුලා එකකුත් ගොඩනැගුවානේ A + B ගේ ඝනය A ඝනය ධන 3යි a වර්ග b ධන 3යි ab වර්ග ධන b ඝනය පැහැදිලිය දැන් මට ඕනේ කවුද පැටවුනේ a ඍණ b ගේ ඝනය ගන්න මම b කියන මෙන්න මේ පදය ඒ ටර්ම් එක විස්ථාපනය කරනවා ඍණ b ගෙන් b ට ඉවත් කළා එතකට b ඍණ b දානවා එතකොට a ධන b කියන තැන දාන ඍණ b එතකොට මේක දෙපැත්තම මෙතන ඝනය තියෙනවා මෙතන b ට ඍණ b දැම්ම වගේ හැම තැනම b තියෙන තැනට වලට ඍණ b ව ආදේශ කරනවා. එතන a ඝනය ධන 3යි a වර්ගය b තියෙන තැන දාන්න ඍණ b ධන 3යි a ඍණ b ගේ වර්ගය වෙනවා. ඒ b තියෙන තැන ඍණ b දාන්න. ධන ඍණ b ගේ ඝනය. දැන් සුළු කරන් ධනයි ඍණයි ඍණයි. එතකොට a ඍණ b to the power 3 යාගේ තුන්වෙනි බලය. මෙතන a ඝනය මෙතන ළමයි මේ ඍණයි ධනයි ඍණ 3යි a වර්ගය b මෙතන ධන ලකුණ තියෙනවා නමුත් මෙතන දැන් ඍණ සංඛ්‍යාවක් වර්ග වුණා කියලා මේ ලකුණට බලපෑමක් නැහැ ඍණ සංඛ්‍යාවක් වර්ගය ධනමයි එතකොට ධන 3යි ab වර්ග මෙතන ඍණ සංඛ්‍යාව ඔත්තේ බලයක් අපි දන්නවා ඍණ b වරක් ඍණ b වරක් ඍණ b ඍණ සංඛ්‍යාවක් ඔත්තේ බලයක් කොහොමද ඍණ ඉතින් මේකේ තුන්වෙනි බලයක් ඍණ එතකොට ඍණ b ඝනය එතන අපිට ලැබෙනවා a ඍණ b ගේ ඝනය සමානයි a ඝනය ඍණ 3ක් a වර්ග b ධන 3යි ab වර්ග ඍණ b ඝනය මොකද වෙලා තියෙන්නේ මෙන්න මේ ඍණ ලකුණ ආවොත් ධන ඍණ ලෙස ලකුණ මාරු වී යනවා ලකුණ මාරු වී යනවා එහෙනම් අපිට ඒකටත් මොඩල් එකක් ගන්න පුළුවන් අපි මෙතන මෙතනම ලියන්නම් කොටුව මෙතන ලියමු මේ පැත්තේ ස්ක්වයර් එකක් මයිනස් ට්‍රැන්ගල් එකක් to the power 3 එතන මෙතන එන්නේ මෙතන තියෙන එකනයි ඝනය. ඔහොම ලියමු. ඊට පස්සේ මෙතන ඍණින්ද මෙයා ඍණ. 3 වාරයක් මෙයාගේ වර්ගය වරක් ත්‍රිකෝණ මේක ලියුවා. ආයි ධන. මොකද ඍණ ධන මාරු වෙන්නේ. ධන ඍණ ධන. ඊට පස්සේ 3 වාරයක්
මෙතන තියෙන රූපේ බලය තව එකක් අඩු වුණාම බලය එකයි. මෙයාගේ බලය වැඩි වෙනවා. එතන යාගේ බලය වර්ගය. අන්‍ය පදය ඍණ මෙතන තියෙන මේ රූපේ ඝණය වෙනවා. එතකොට ධන ඍණ එහෙම වෙනවා. ඉතින් මෙන්න මේ මොඩල් එක මේ ආකෘතිය මතක තියාගත්තා නම් හොඳයි. හරි. එහෙනම් පොඩි උදාහරණයක් බලමු. එතකොට දරුවනේ අපි ගත්තොත් දැන් හිතන්න x ඍණ 1 යට x. මේකේ ඝණය. ප්‍රශ්නේ නේද මොකක්ද කියන්නේ පළවෙනි පදේ ඝණය. ඔන්න ලිව්වා x කි ඝණය. ඊට පස්සේ මෙතන ලකුණ ඍණ වෙන තුන වාරයක් මෙතන එක්කනේ බලය එකක් අඩු වුණා. x වර්ගය ඊට පස්සේ ඊළඟ පදේ 1 යට x. ඊට පස්සේ ධන තුන වාරයක් මෙයාගේ බලය තව එකක් අඩු වුණා. ඊළඟ පදේ වර්ග වෙනවා. මෙන්න. ඊට පස්සේ ඍණ 1 යට x කි ඝණය. මේ ලවයේ තියෙන টপ එකේ තියෙන x එකට බොටම් එකේ තියෙන x² එකෙන් එකක් කැපිලා යනවා. එතකොට මෙහෙම. දැන් x එකක් උඩ තියෙන යට තියෙන x² වර්ගයක්නේ. මෙහෙම එකක් කැපිලා ගියොත් යට x එකක් ඉතුරු වෙනවා. එතකොට ලවයේ තියෙන 3ක් යට හරේ x එකක් තියෙන 3 බෙදී මේ x. මෙතන ඍණ 1 ගණන 1යි x ගණන x ගණන. අපිට ওই විදිය ලැබෙනවා. අපි තව උදාහරණයක් කරමු. උදාහරණයක් මේකේ. හිතන්න 2a ඍණ අපේ හිතමු b යට a කියලා මෙන්න මේකේ ඝණය. ඔවනේ 2යි a ඍණ b යට a කේ ඝණය. ඒ පළවෙනි පදේ 2a එයාගේ ඝණය. එහෙම ලියන්න. එතකොට වරහලක් දාලා ලියමු වරදින්නේ. ඊට පස්සේ ඍණ 3 වාරයක් ඍණ 3 වාරයක් පළවෙනි පදේ වර්ගය වරක් දෙවෙනි පදේ. දෙවෙනි පදේ කියන්නේ b යට a. ඊට පස්සේ ධන 3 වාරයක් පළවෙනි පදයේ වරක් දෙවෙනි පදයේ වර්ගය. ඒ කියන්නේ b යට a ගේ වර්ගය. ඊට පස්සේ අවසාන පදයේ ඍණ b යට a ගේ ඝණය කියලා ලියන්න. පැහැදිලි නේද ඔබට? දැන් සුළු කරමු පොඩ්ඩක්. 2 ගේ ඝණය 8යි a ගේ ඝණය a ඝණය. මෙතන මේ බලන්න. මෙතන 2 ගේ වර්ගය 4යි. 4 වරක් 3 12යි. දැන් තව මෙතන a වර්ගයක් කියනනේ ඔහොම. a වර්ගයක් කියනවා මෙතනින් b යට a එකක් එනවා. මම එකපාරට සුළු කරා. මෙන්න මෙයාට මෙයා කැපෙනවා. එතන මෙතනින් එන්නේ AB එක. එහෙනම් 12යි AB. නැවත බලන්න. 2 වර්ගය 4යි. 4 වරක් 3 12යි. මෙතන A වර්ගයක් එනවා ළවේ. තව මෙතන හරිය A එකක් තියෙනවා. 1 එකක් කැපිලා ගිහලා ළවේ A එකක් ඉතුරු වෙනවා. මෙතන B එකකුත් තියෙනවා. පැහැදිලිද? මෙතන සුළු කරගමු ධන. මෙතන 3 වරක් 2යි 6යි. මේ ඉස්සෙල්ලා වගේ මෙතන ළවේ A එකක් තියෙනවා. හරිය තියෙනවා A වර්ගයක්. එතන මෙහෙම කැපිලා ගිහිල්ලා හරේ ඒකක් ඉතුරු වෙනවා මෙතන ළවේ තව b වර්ගයක් තියෙනවා. එතන 6යි b වර්ගය විදීම a. මෙතන ඍණ b ගේ 3 වෙනි බලය b ඝණයමයි a යට a ගේ 3 වෙනි බලය a ඝණය. එතකොට මෙතනින් එනවා ඍණ b ඝණය යට a ඝණය. මම හිතන්නේ ඔබට අර මේ වගේ දේවල් පැහැදිලි ඇති පොඩ්ඩක් නැවත මතක් කරගත්තොත් අර ගුණිතයක බලය සමානයි බලයක ගුණිතය ලබ්ධියක බලය සමානයි බලයක ලබ්ධිය කියන එක අපි මේ වෙලාවේ භාවිතා කරලා තියෙනවා. දැන් මේ AB කියන එක ගත්තොත් මේ මොකක්ද ගුණිතය. එයාගේ බලය අපි කොහොමද උනේ? මේක අපිට ලියන්න පුළුවන් A ඝනේ B ඝනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විතරම මේක ලබ්ධියක්. A බෙදෙනවා B ගේ. මේකේ ඝනේ. මේක සමානයි A ඝනේ B ඝනේ. මේ මොකක්ද ගුණිතයක බලය. බලයක ගුණිතය. ලබ්ධියක බලය. බලයක ලබ්ධිය. ඒ මූලික නීති හොඳට මතක තියාගන්න වෙන ගණන් හදනකොට දාර්ශනික නීති මේ වගේ දේවල් මේ මෙතන අපි ලොකු දේවල් වෙන කතා කරේ පදවල වර්ගායතය සහ මෙයාගේ ඝන ක්‍යුබික් එක ලබා ගැනීම ගණන් හදනකොට ඉතාමත් වැදගත් වෙයි. ඒතර මේ කෙටි වීඩියෝ එක තුලින් අපි කරේ මේ පද දෙකක ප්‍රසාරණයේ වර්ගායතය සහ ක්‍යුබික් එක අපි පද තුනක් සඳහා බලමු වර්ගායතය ලබා ගැනීම ඒ දන බී දන සී සඳහා මෙන්න මේකත් හරි වැදගත්. A ධන B ධන C. එතන මේක ත්‍රිපද ප්‍රකාශනයක්. මේක ද්විපද නෙවෙයි ත්‍රිපද. A ධන B ධන C. දැන් මේකේ වර්ගායතයේ උත්තරයක් ගන්න ඕනේ අපිට.
මෙන්න මේකට උත්තරයක් අපිට අවශ්‍යයි. පද දෙකක පද තුනක එකතුවේ දෙවෙනි බලය ප්‍රසාරණය කර ගන්නවා දෙවෙනි බලය. මම මේක මෙහෙම හදන්නවා. මම මේ දැන් අපිට ඕනේ මෙයානේ මම යාව කඩනවා දරුවනේ. මෙහෙම A එකක් දාන මෙතන B දැන C කියන එක කියනවා අපි තනි පදයක් කියලා හිතමු. මේ වරහන් දැමු. හානියක් නැහැ. දරලා පුරුදු දෙන්නේ මේ වරහනේ ප්‍රශ්නයක් නැහැ. මම එතන අදහස් කරේ මෙයා වෙනම මම දැන් කන්සිඩර් කරා. වෙනම සැලකුවා. හරිද? පිටින් තියෙන මෙහෙම වර්ගය. දැන් හරියට මෙයා එක පදයක්, මෙයා තව පදයක් වගේ. දැන් ඔන්න පද තුන අපි ඇසියුම් කරනවා මේක පද දෙකක් වන විදිහට. හැබැයි මේ පදයේ ඇතුලේ පද දෙකක් තියෙනවා කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ. මේකේ දැන් එක්ස්පැන්ෂන් එක ලියනවා. පළවෙනි පදයේ වර්ගය. හරි. ඊට පස්සේ දෙවාරයක් මේ පද දෙකේ ගුණිතය. ඒ වරක් b දන c. ඊට පස්සේ මෙයාගේ වර්ගය. b දන දෙවෙනි පදයේ වර්ගය. මොකද අපි දන්නා දේ තුල තමයි නොදන්නා දේව අවබෝධ කරගන්නේ. අපි දන්නේ මොකද්ද? පද දෙකක වර්ගයයි තියෙන්නේ. ඒ හින්දා මම මේක එකක් කියලා ගත්තා. ඒකයි මෙතන ස්ක්වයර් මේ වරහණක් දාගත්තේ. බ්‍රැකට් එකක් දාගත්තා. දැන් මේ බලන්න. මෙතන a වර්ගය. දැන් මෙතන වරහන් ඉවත් කරනවා 2a 2a b ගේ 2ab 2a c ගේ 2a c දැන් මෙයාව නැවත අපි දන්න දෙන්නේ එයා ප්‍රසාරණය කරනවා කවුද එන්නේ b වර්ගය දන 2bc දන c වර්ගය ඊට පස්සේ මම මේක ලස්සනට පද ටික arrange කරන්න මේ විදිහට මම මුලින්ම a වර්ගය ඉස්සරහට ලියනවා එයා ළඟින් ළමයි මේ b වර්ගය ලියනවා එයා ළඟින් c වර්ගය ලියනවා ඊට පස්සේ 2AB ලියනවා ඊළඟට එයාලගෙන් 2BC ලියනවා එයාලගෙන් 2AC AC කිව්වා CA කිව්වා ප්‍රශ්නයක් නැහැ 2CA කියලා ලියනවා ඊතාවත් ලස්සන විදිහට මේව හැදෙනවා මෙන්න මේ විදිහට අවසානයේ මම මේක එකලන මේ විදිහට පෙන්නුවා A ධන B ධන C ගේ වර්ගය සමානයි කොහොමද එන්නේ A වර්ගය ධන B වර්ගය ධන C වර්ගය 2AB ධන 2BC ධන 2CA ඔන්නෝම ලැබෙනවා. ඒ කියන්නේ පද තුනක එකතු වේ වර්ගාහිතය. හරි මොන මෙහෙම මතක තියාගන්න ඕනේ. හරි ලේසි මතක තියාගන්න. පළමු පදයේ වර්ගය A වර්ගයට එකතු කරනවා දෙවෙනි පදයේ වර්ගය B වර්ගයට එකතු කරනවා තුන්වෙනි පදයේ වර්ගය. ඊට පස්සේ මේ පද දෙක දෙක අරගෙන ගුණ කරලා දෙකෙන් ගුණ කරනවා මේ 2AB 2AB ඊට පස්සේ 2BC ඊට පස්සේ 2C ඒ රටාවර මත දැන් AB එක දෙකෙන් ගුණ කරා 2AB BC දෙකෙන් ගුණ කරා 2BC CA දෙකෙන් ගුණ කරා CA ඉතින් හරිම පහසුයි මේක අපි සංකේතාත්මකව ගමුකෝ අපි හිතමු මෙතන තියෙන අපිට ස්ක්වයර් එකක් මෙතන තියෙන ට්‍රයැන්ගල් එකක් අපි හිතමු මෙතන සර්කල් එකක් ඕක කියලා ගමු මේ ටර්ම්ස් තුනේ ස්ක්වයර් එක තුපත් තුනේ එකතු කරලා පළවෙනි පදයේ ඔහොම වර්ගය හරිද ධන දෙවෙනි පදයේ වර්ගය ධන තුන්වෙනි පදයේ වර්ගය ඊට පස්සේ මේ පද දෙක දෙක අරගෙන ගුණ කරලා ඩබල් කරනවා මේ වල දැන් දෙවාරයක් මේක එතකොට ආයි දෙවාරයක් මේ දෙන්න අවසාන එක දෙවාරයක් මේ දෙන්න දෙවාරයක් මෙන්න හරිම සරලයි කියන මතක තියාගන්න මේ වගේ මොඩල් එකක් මතක තියාගත්තොත් ඔබට ගණන් හදනකොට හරි වටිනවා දැන් අපි උදාහරණයක් ගත්තොත් හිතන්න 2x ධන y ධන 1 දැන් මේකේ වර්ගය අපිට මේක ගන්න ඕන වෙනවා කියලා අපි ලියනවා පළවෙනි පදයේ වර්ගය මේකේ වර්ගය ඊට පස්සේ දෙවෙනි පදයේ වර්ගය තුන්වෙනි පදයේ එකනේ එකේ වර්ගයම ඊට පස්සේ දෙක වාරයක් මේ දෙන්න ගුණ කරනවා 2x වරක් y ඊට පස්සේ දෙක වාරයක් මේ දෙන්න ගුණ කරනවා y වාරයක් 1 ආයි දෙක වාරයක් මේ දෙන්න ගුණ කරනවා එක වරක් 2x. එහෙනම් කොට සුළු කරමු. මෙතනින් එනවා 4x වර්ගය. y වර්ගය 1. දෙවරක් දෙක 4යි. 4xy. එතන 2y. මෙතන දෙවරක් දෙකයි 4යි x කියලා එනවා. මොකද දෙවරක් එක 2යි ආයි දෙකෙන් ගුණ 4යි 4x කියලා එනවා. එහෙනම් අපිට ලැබෙනවා 4x වර්ග y වර්ග 1 4xy 2y 4x කියලා ලැබෙනවා. ඉතින් මේකේ ඍණාවත් එහෙමම හිතන්න පුළුවන්. ඍණාවොත්
මේ ආකෘතිය තුල හිතාගෙන ලකුණ අපි දනයිද දැන් මේ දෙන්න දැන් උගුණ මේවා කොහොමද දනවන්නේ වර්ග වෙනකොට හොඳට මතක තියාගන්න ඕනෑම සංඛ්‍යාවක වර්ගය ළමයි හැම විටම දනාගියා ඕන වර්ග වර්ග වෙනකොට ඍණ සංඛ්‍යාවක් හිතන් ඍණ 2 වර්ග කරොත් ධන 4යි ඍණ b වර්ග කරොත් ධන b වර්ග ඍණ 3x වර්ග කරොත් 9x වර්ග ඒ හින්දා ඕනෑම ඍණ සංඛ්‍යාවක් වර්ග කරොත් ලැබෙන්නේ ධන සංඛ්‍යාවක් a ධන b ඍණ c මෙන්න මේකේ වර්ගය දී උමු පළවෙනි පද තුන වල කිසි හානියක් වෙන්නේ නැහැ නේයි වර්ග වෙනවනේ එතන a ගේ වර්ගය a වර්ගය b ගේ වර්ගය b වර්ගය ඍණ c ගේ වර්ගය c වර්ගය දැන් දෙවාරයා මේ දෙකේ ගුණිතය a වරක් b නේ එතන ධන වෙනවනේ 2ab ඊට පස්සේ b වරක් ඍණ c අන්න ධන b ඍණ c ගෙන් ගුණ කරොත් ඍණ bc දෙකෙන් ගුණ කරොත් ඍණ 2bc එතසේ ඍණ c වරක් a ඍණ c a දෙකෙන් ගුණ කරාම ඍණ 2ක් ca අපි මේ විදිහට a ඍණ b ධන c මේකේ වර්ගය නැවතත් දරුවනේ පළවෙනි පදයේ වර්ගය a වර්ගය දෙවෙනි පදයේ වර්ගය b වර්ගය තුන්වෙනි පදයේ වර්ගය c වර්ගය මේ a වරක් ඍණ b તો ඍණ 2යි ඒක එහෙම a වරක් ඍණ b ඍණ ab දෙකෙන් ගුණ කරොත් ඍණ 2යි ab ඍණ b වරක් c તો ඍණ bc දෙකෙන් ගුණ කරොත් ඍණ 2යි bc ධන c වරක් ධන a ධන c a දෙකෙන් ගුණ කරොත් 2යි ca අපි අවසාන වශයෙන් මෙහෙම බලමු a ඍණ b ඍණ c මේකේ වර්ගය ඒත් පළවෙනි පද තුන ප්‍රශ්නයක් නැහැ නේ මේ මෙතන ඍණාව කියලා මොකද a ගේ වර්ගය a වර්ගය ඍණ b ගේ වර්ගය ධන b වර්ගය ඍණ c ගේ වර්ගය ධන c වර්ගය දැන් මේ a වරක් ඍණ b ඍණ ab දෙකෙන් ගුණ කරොත් ඍණ 2යි ab ඔන්න ඍණ b වරක් ඍණ c ඍණ ඍණයි ගුණ කරොත් ධන එතකොට ධන bc ඒක දෙකෙන් ගුණ කරොත් ධන 2යි bc ඍණ c වරක් a ඍණ c a දෙකෙන් ගුණ කරොත් ඍණ 2යි ca ඔය විදිහට අපිට මේ ප්‍රසාරණයන් ගන්න පුළුවන් ඉතමත් වැදගත් කරුණු ටිකක් තමයි මම ඔය අද ඔබට මේ වීඩියෝ එකෙන් ගෙනත් දුන්නේ ඒතකොට අපි ගත්ත ටික සාරාංශ කරමු අද අපි ඉගෙන ගත්ත ටික සාරාංශ කරොත් a ධන b ගේ වර්ගය ගන්නවා ඒ හැමෝම තේරුම් ගත්ත මේකේ වර්ගය කවුද a වර්ගය ධන 2යි ab ධන b වර්ගය එහෙනම් මම a ඍණ b ගේ වර්ගය ගන්නවා මේක තේරුම් ගත්ත ඔයගොල්ලෝ a වර්ගය ඍණ 2යි ab ධන b වර්ගය කියලා ඊට පස්සේ මම a ධන b ගේ තුන්වෙනි බලය ගන්නවා කවුද a ඝනය ධන 3යි a වර්ග b ධන 3යි ab වර්ග ධන b ඝනය ඊට පස්සේ අපි a ධන b ගේ හතරවෙනි බලය ගැන කතා කරා sorry a ධන a ඍණ b ගේ තුන්වෙනි බලය ගැන කතා කරා එතකොට මේකෙන් මම කිව්වා ධන ඍණ මාරු වී යනවා a ඝනය ඍණ 3යි a වර්ග b ධන 3යි ab වර්ග ඍණ b ඝනය ධන මේ ධන ඍණ ධන ඍණ මාරු වෙනවා මේකම තමයි ලකුණ මාරු වෙන එක විතරයි වෙන්නේ. අවසාන වශයෙන් දැන් කතා කරා a ධන b ධන c ගේ පද තුනක වර්ගායතය a වර්ගය ධන b වර්ගය ධන c වර්ගය ධන 2යි ab ධන 2යි bc ධන 2යි ca. මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම අපස සාමාන්‍ය පෙළෙන් ඉඳන් උසස් පෙළට ප්‍රවිෂ්ඨ වෙන දරුවෙක්ට මනා ලෙස තියෙන්න ඕනේ අවබෝධය. කියන්නේ වෙන මේ ABC වලින් ඉන්නේ ඕන පදයක් දුන්නොත් මෙතෙන්ට දෙන මොකක් දුන්නත් අපිට ඒවා එහෙට මෙහෙට කරලා වේගෙන් සුළු කිරීමේ හැකියාව මනාලෙස තියනවා කියන්නේ ඔබ විශිෂ්ට දරුවෙක්. ඒ විශිෂ්ටත්වයට පත් වෙන්න තමයි මම මේ කෙටි වීඩියෝ එක කරේ. මේක පැයක විතර වීඩියෝ එකක්. හොඳට බලලා නැවතත් අවශ්‍ය තැන් වල ඔයගොල්ලන්ට පුළුවන් වීඩියෝ එකක් ඉඳලා මේක පෝස්ට් කරලා බලන්න පුළුවන්. ඒක නතර කරලා නැවත බලන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. මම වේගෙන් ඉගෙනුවත් ඔබට පුළුවන් පහසුවෙන් වීඩියෝ එකක් ඉඳලා අදාළ දැන් අතර කරලා මොකද්ද වෙන්නේ කියලා හිමින් හිමින් ඒක අධ්‍යයනය කරා. මම මේක අවසානයේදී පොඩි ටියුට් එකක් දානවා මේ ටියුටෝරියල් එකේ තියෙන ගණන් ටිකත් හදන්න. එතකොට පුළුවන් ඔබට මේ අපස සාමාන්‍ය පෙළ ඉඳන් උසස් පෙළට ප්‍රවිෂ්ඨ වෙන දරුවෙක්ට අවශ්‍ය පදනම් පාඨමාලාවේ පළවෙනි එකකට අදාළ ඒ දැනුම මම හිතන ඔබ ලබා ගත්තා කියලා මේ කෙටි වීඩියෝ එක තුලින්. මගේ පන්ති පැවැත්වෙන වේලාවන් 2024 අපස උසස් පෙළ සඳහා එඩික්ස් ආයතනයේ පන්තිය සෙනසුරාදා 7:30 10:30 රෝයල් වේ ආයතනයේ පන්ති ඉරිදා 7:30 10:30 නනෝදා ආයතනයේ පන්තිය ඒක සඳුදා තියෙන හවස 2 ඉඳන් 5 දක්වා මේ ඔක්කොම පෙරවරු පන්ති මේක විතරයි හවස තියෙන්නේ හරි එහෙනම් ඔබ සැමට සුබ දවසක් ආයුබෝවන්.